අපේ ගොඩක් යුවතියන්ට තියෙන ගැටලුවක් තමයි බඩ චුට්ටක් වැඩි එක. ඉතින් මේක වැඩිපුරම දැනෙන්නේ කොයි වෙලාවටද? මතකද? ෂා ලස්සන ඇඳුමක් කියලා අරගෙන ෆිට් ඔන් කරන්න ගියාම අපිට ඒ ඇඳුමෙන් ලස්සනක් අරන් එන්නේ නැහැ. බඩ වැඩි හින්දා. අන්න ඒ වෙලෙට නම් අපිට හිතෙනවා අනේ බඩ චුට්ටක් අඩු කරගන්න තියෙනවා නම් කියලා නේද? ඔන්න එතකොට එක්සයිස් කරනවා, ඩයට් කරනවා, මේ දේවල් වලින් චුට්ටක් ඇඟ බැස්සත් බඩ නම් ලේසියකට අඩු වෙන පාටක් නැහැ. ඒකට හේතුව තමයි එක්කෙනෙක්ගේ බඩ අඩු කරගන්න කරන දේ තවත් කෙනෙක්ට හරියන්නේ නැති එක. මොකද උදරයේ මේදය තැන්පත් වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ වෙනස් වෙනස් විදිවලට. ඉතින් ඔයාගේ බඩ අඩු කරගන්න නම් ඔයාගේ උදරගත මේදය මොකක්ද සහ ඒකට මොකක්ද කරන්න ඕනි කියලා දැනගන්න වෙනවා. ඔන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. උදරයේ මේදය තැන්පත් වීම නිසා තමයි මේ විදිහට බඩ එන්නේ. අපි උදරගත මේදයට කියනවා බෙලි ෆැට් කියලා. උදරගත මේදය එහෙම නැත්නම් බෙලි ෆැට් වර්ග 6ක් තියෙනවා. ඒ අනුව එක එක්කෙනාට තියෙන බඩේ හැඩයත් පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. අපි එකින් එක කතා කරමු ඒ මොනවද කියලා. 1. ස්ට්‍රෙස් බෙලි. ඔයා පුටුවක ඉඳ ගන්නකොට ඔයාගේ උදරයේ උඩ කොටස අපි කියන්නේ upper belly කියලා ඉස්සරහට නෙරලා තියෙනවා නම් ඔයාට තියෙන්නේ stress belly fat වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාට හුස්ම ගන්නකොට අපහසුවක් වගේ දැනෙනවා නම් ඒකත් මේ වර්ගයේ belly fat වල ලක්ෂණයක් තමයි. ඔයා තුල තියෙන අධික වෙහෙස ඔයාගේ metabolism පරිවෘතියේ ක්‍රියාවලිය අඩු කරනවා. ඒ හින්දා මේ දේ උදරයේ උඩ කොටස තැන්පත් වෙනවා. දැන් අපි කතා කරමු stress belly අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා. 1. හොඳ නිදා ගැනීමේ පුරුදු ඇති කරගන්න එක. උදාහරණයකට කියනවා නම් ඇඳට යන්න පැය භාගයකට විතර කලින් ඔයාගේ ෆෝන් එක, ලැප් එක, ටැබ් එක වගේ දේවල් පාවිච්චි කරන එක නතර කරන්න. 2. රාත්‍රී ආහාරය පුළුවන් තරම් කලින් ගන්න. එතකොට ඔයා නිදා ගන්න කලින් ඔයාගේ ශරීරයට ආහාර දිරවන්න කාලය තියෙනවා. 3. ව්‍යායාම කරනකොට පීඩනයෙන් වැටෙනකම් කරන්න එපා. ඒ වෙනුවට මනස රිලැක්ස් කරන යෝගා ටිකකුත් එකතු කරගන්න. යෝගා ආහාර දිරවන්න හැමතිස්සෙම උදව් කරනවා කියලා දන්නව නේද? 4. හවසට කැෆීන් අඩංගු ආහාර පාන ගන්න එපා. කෝපි වගේ දේවල්, ඒ දේවල් හොඳ නිින්දකට බාධා ඇති කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් දිගටම කරනවා නම් ඔයාටත් ස්ට්‍රෙස් බෙලි ෆැට් අඩු කරගන්න පුළුවන්. 2. ටියර්ඩ් බෙලි ෆැට්. උදරයේ නාභියේ උඩ සහ යට කියන ලේයර්ස් දෙකේම මේදය තැන්පත් වෙලා තියෙනවා නම් ඔයාට තියෙන ටියර්ඩ් බෙලි ෆැට්. මේ වර්ගයේ අඳුරගන්න තවත් ලේසි විදිහක් තමයි ඔයාගේ උදරයේ වගේම උකුල ප්‍රදේශයේත් මේදය තැන්පත් වෙලා තියෙනවා. ඇත්තටම අවුරුදු 30ට වඩා වැඩි ටියර්ඩ් බෙලි ෆැට් තියෙන කෙනෙක්ට පොඩ්ඩක් වැඩ කරනකොට උනත් ලොකු මහන්සියක් දැනෙනවා. ඉතින් මේ විදිහේ බඩක් අඩු කරගන්න නම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. ඔයා පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරනවා නම් මූව් වෙනවා නම් තමයි හොඳ. මොකද කැලරි දහනය කරන්න අවශ්‍ය තරම් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්නේ නැති හින්දා තමයි ටියර්ඩ් බෙලි ෆැට් ඇති වෙන්නේ. ඉතින් ටියර්ඩ් බෙලි ෆැට් අඩු කරගන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? 1. එකපාරටම ගොඩක් වැටෙනකම් ව්‍යායාම කරන්න මේ වගේ අයට අමාරුයි. කළත් දිගටම කරගෙන යන්නේ නැහැ. ඒ හින්දා මුලින්ම ඔයා කැමති ක්‍රියාකාරකමක් තෝරගන්න. පොඩ්ඩක් ඇවිදින්න යන්න, ස්විම් කරන්න යන්න, බයිසිකල් පදින්න වගේ දෙයක්. අඩුම තරමේ දවසට විනාඩි 20ක්වත් එක්සයිස් කරන්න ඕනේ ඔයාගේ මෙටබලිසම් එක වැඩි කරගන්න. 2. බර අඩු කරගන්න ආහාර පාලනය කරන්න. ඔන්න මම ඔයාලන්ට පහසුවෙන් ඩයට් එකක් කරන්නේ කොහොමද කියලත් කියන්නයි යන්නේ. මුලින්ම ස්නැක්ස් වර්ග, සීනි වර්ග අඩු කරන්න. පොඩ්ඩක් ගත්තර කමක් නැහැ. මතකයි නේද මම කිව්වේ පොඩ්ඩක් කියලා? හොඳේ ඔයාගේ කෑම වලට ප්‍රෝටීන් බහුල මාළු, බිත්තර වගේ දේවල් කෑමට වැඩිපුර එකතු කරගන්න. තව ධාන්‍ය වර්ග, එළවලු, පළතුරු එහෙමත් වැඩිපුර එකතු කරගන්න. සමහරක් දෙනෙක් සීනි ජාති මුකුත්ම කන්නේ නැහැ කියලා අතාරිනවා. ඔන්න ඉතින් සතියක් දෙකක් ගියාම ඉවසන්න අමාරුයි වගේ. ඒ වගේම තමා පැණි රසත් වැඩිපුර කන්න හිතෙනවා. ඊට පස්සේ ඩයට් කරන එක හරියන වැඩක් නෙමෙයි කියලා අතාරිනවා. ඩයට් කරපු ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා ඇති නේද? එහිඳ හොඳම දේ තමයි ඔය ආස කරන ඩෙසර්ට් එකක් කන්න හිතන කන්න. හැබැයි හැන්දක් දෙකක් විතරයි. මං කියන තරම් මේ දේවල් ලේසි නැහැ. ඒත් කට සහ හිත කියන දෙක පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන් නම් ටියර්ඩ් බෙලි ෆැට් අඩු කරගන්න පුළුවන්. 3. ඇල්කොහොල් බෙලි.
ඇල්කොහොල් බෙලි ඇති වෙන්නේ ඔයා ගොඩක් මත්පැන් පානය කරන නිසා. කියන්න සතුටයි ලංකාවේ අපේ කාන්තාවන් නම් මේ දේවල් වලින් ගොඩක් රැකිලා ඉන්නවා. සමහරක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මද්‍යසාර පාවිච්චි කරනකොට ලොකු බඩක් එන්නේ කියලා. ඒකට හේතුව තමයි මත්පැන් වල තියෙන ඇල්කොහොල් ඔයාගේ ආහාර ජීර්ණය කරන එක අඩපණ කරන එක. මේක සෞඛ්‍ය සම්පන්න දෙයක් නෙමෙයි. අනික මත්පැන් වල අඩංගු අධික කැලරි නිසාත් මෙහෙම වෙනවා. කොහොම වුණත් ඇල්කොහොල් බෙලි අඩු කරගන්න ඕනේ නම් තියෙන එකම විදිහයි ඒ මද්‍යසාර ගන්න එක නවත්තන එකෙන් විතරයි. 4. bloated belly. කිරි, gluten, තීරුව වගේ ආහාර අපි වැඩිපුර ගත්තම ඒවා ජීර්ණය කරන්න යනකොට යටිබඩේ වාතය, ගෑස් ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ බඩ ටික පුරවල දාලා කියලා. අන්න ඒක තමයි bloated belly කියන්නේ. උදේ නැගිටිනකොට බඩ හොඳට තියෙනවා. ඒ වුණාට රෑට නිදා ගන්න යනකොට බඩ මේ විදිහට පිම්බිලා තියෙනවා. සමහරක් අයට හැමදාම වුණත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ එයාලා ගන්න ආහාර රටාව හින්දා. ඉතින් bloated belly අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? 1. ඔයා ගන්න මොන වගේ ආහාර හින්දාද මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා ඔයාට හඳුනගන්න එක ගොඩාක් වැදගත්. ඒ අනුව ආහාර පාලනය කිරීමක් කරන්න. ඒ වගේම තෙල් සහිත ආහාර, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගන්න එකත් පුළුවන් තරම් දුරට අඩු කරගන්න. මේ සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්නත් අමතක කරන්න එපා. 2. තමයි ප්‍රෝබයොටික් කියන සප්ලිමන්ට් එකක් ගන්න එක. බඩ පුරවලා දාන එක ඉඳලා හිටලා වගේ ඇති වෙන කෙනෙක්ට නම් පොඩි පොඩි අත්බේත් වලින් සුව කරගන්න පුළුවන්. සරලම එකක් තමයි උණු වතුර කෝපයකට ලෙමන් ජූස් මේස හැඳි දෙකක් විතර දාලා හිස් බඩ බොන එක. දෙහි නෙමේ ලෙමන් හොඳ එච්චරයි. හරිම සරලයි නේද? ඉතින් මේ දේවල් කළොත් නම් ඔයාට bloated belly අඩු කරගන්න පුළුවන්. 5. hormonal belly. සමහරක් වෙලාවට උදරේ මේදය තැන්පත් වෙනවා අපේ හෝමෝනවල තියෙන අසමතුලිතභාවය හින්දා. ඒ වගේ දේවල් වලට නම් අපිට ලොකුවට කරන්න දෙයක් නැහැ. සමහරක් වෙලාවට ජානමය හේතු එහෙමත් අපිව වයසට යනකොට මේ තත්ත්වය ඇති කරන්න පුළුවන්. ඉතින් ඔයාට හෝමෝනල් බෙලි තියෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. 6. මමී බෙලි. මේක නම් බොහොම පොදු තත්ත්වයක්. ඔයාගේ ශරීරය විසින්ම මේදය හදනවා පුංචි පෙටියව ආරක්ෂා කරගන්න. ඒකයි බබා ඉපදුනාට පස්සේ ඇදිලා තිබුණ ඔයාගේ බඩ එල්ලා වැටෙන්නේ. දැන් කතා කරමු කොහොමද මේ විදිහට එල්ලා වැටෙන බඩ අඩු කරගන්නේ කියලා. 1. බබා ලැබිලා මාසයක්වත් ඉන්න ව්‍යායාම පටන් ගන්න කලින්. මේක වෙනස් වෙන්න පුළුවන් එක එක අම්මා අනුව. ඒ හින්දා ඔයාගේ ડોක්ටර්ගෙන් ව්‍යායාම පටන් ගන්න හොඳ කාලය ගැන අහන්න. 2. ව්‍යායාම ගැන කතා කරනකොට leg lift exercise කරනවා නම් හොඳ ප්‍රතිඵල ඉක්මනටම ගන්න පුළුවන්. 3. exercise විතරක්ම නෙමෙයි බඩ අඩු කරගන්න මේ අවධියේදී කරන්න පුළුවන් තවත් ගොඩක් වැදගත් ක්‍රියාකාරකම් තියෙනවා. බබාට මව් කිරි දෙන එක, හොඳට වතුර බොන එක, ස්ට්‍රොලර් එකක බබාව දාගෙන පොඩ්ඩක් ස්වාභාවික පරිසරය අත්විඳින එක. කොරෝනා නිසා මේක නම් පොඩ්ඩක් අමාරුයි නේද කරන්න? හොඳ ඉඩකඩක් තියෙනවා නම් ඔයාගේ වත්තේ වුණත් කමක් නැහැ මේ දේවල් කරන්න. තවත් වැදගත්ම දෙයක් තමයි අම්මට අවශ්‍ය තරම් නිින්දක් ලබා ගන්න එක. පොඩි බබෙක් එක්ක නිින්ද කියන්නේ නම් අම්මට ටිකක් අමාරු දෙයක් තමයි. නමුත් බබා නිදා ගන්න වෙලාවට හරි අම්මා ටිකක් නිදා ගන්න උත්සාහ කරන නවනක් ඒක අම්මගේ කායික සහ මානසික සෞඛ්‍යයට ගොඩක් වැදගත්. 4. ගන්න ඕනේ ආහාර ගැන කතා කරනවා නම් මම ටියඩ් බෙලි ෆැට් එකේ සඳහන් කරපු දේවල්ම තමයි මමී බෙලි ෆැට් එකටත් හොඳ. විශේෂයෙන්ම අම්මා පෝෂ්‍යදායී ආහාර ගන්නවා කියන්නේ බබාටත් දෙන කිරිවලින් හොඳ පෝෂණයක් දෙන්න පුළුවන් කියන එක. ඔයා සමහරක් විට ටිකක් වයස්ගත කාන්තාවක් වුණත් තාමත් මමී බෙලි ෆැට් තියෙනවා නම් මේ එක්සර්සයිස් සහ ඩයට් ටිප්ස් අනුගමනය කරලා මමී බෙලි ෆැට් ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ඉතින් මම අද කතා කළේ උදරයේ මේදය ඇති වෙන්න ප්‍රධාන විදි 6ක් සහ ඒවා අඩු කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලටත් මේ දේවල් ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා හිතෙනවා. තාමත් මහිරි channel එකට subscribe කරේ නැත්නම් අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා.